මවන්ත දරුවනි. අද ජුලි විසිහත අඟහරුවාද. සාමාන්‍ය සමය දාහත්වන සතිය. මේක මහා සටනක් හොඳ නරක පිළිබඳ සටනක්. අප ජීවත්වෙන විදිහ මහපොළොවේ ඇවිදින විදිිය. ක්‍රමය තමයි හේතුවෙන්නේ. මින් පස්සෙ පැමිණෙන අනන්ත ජීවිතයට, මාගේ ආදරණීය දරුවන අප සමිධාණන් වහන්සේ අද ඔබට ඇරයුම් කරනවා ඔබේ අනන්ත ජීවිතය තීරණය කරගන්න විදිහ තීරණය කරගන්න. දැන් අද කතා කරන්න කොට ස්වභාරංචිය ගැන මතයුතුමාගේ ස්වභාරංචයේ දහතුන්ගනි පරිච්චේදයේ තිස්හයිඉදලා හතලිස්තුන අපට කතා කරන්නේ යුගගාන්තවේදීය දැක්මක් මේ සතියම කතා කරන්නේ ඕක ඒ කියන්නේ මැරුණයින් පස්සේ අපට අත්වන විපාකය ගැන. ප්‍රේමුවන්ත දරුවෙනේ ස්වර්ගය නැත්තම් නිරය නැත්නම් විපාකයේ නැත්නම් මේ මහපොළව මිනිස්සු සත්තු වගේ හැසිරයන්නේ. මිනිස්සු මිනිස්සු වෙන්න මේ යුගාන්තවේදී. පැමිණෙන රාජ්‍ය පිළිබඳී ගැන්වීම, ස්වර්ගය, නිරය, හොඳ නරක, පාපය පින මේවා උගැන්වීම පිළිබඳව ඇති ගැන්වීමම් වටිනවා. අද දවස වෙනකොට මේවා ඔක්කෝම අපේ සිත් සතංවලින් ඇත් වෙලා. ස්වර්ගය තියෙනවාද නැද්ද කියා ඔපපු කරන්න කාටද පුළුවන් නිරය. ඔය මොන බොරු කතාද. එහෙම තමයි අද ලෝක මිනිස්සු කතා කරන්නේ. අපි ඉපදෙනවා, අපි මැරෙනවා. ඉපදිලා මැරෙනකං අපි කමු, අපි බොමු. කන්න බොන්න ඕන එකක් කරමු. ඔහොමනේ අදලෝකෙ ජීවත් වෙන්නේ උක වැරදිී. සමිධානන් වහන්සේ අපට මතක් කර නොමේ එක සටනක්. හොඳ නරක පිළිබඳ සටනා. ජීවිතය තීන්දුව අපි ගන්න ඕනා. අපි ජීවත්වන විදිහ අපි තීරුණය කර ගන්න ඕන. සදාකාලයක නිරාගින්න ගැන කතා කරනවා. පිච්චිීම ගැන කතා කරනවා. මතකයිනෙ ලාසරස්පලිමඳ උපමාව අර කොෂ්ට රෝගයක් හැදිලා තුවාල පෙරිලා දනවතාගේ ගේට්ටෝගාව හිටපු යාචකයා. ඕහ මලා! ඕ ස්වර්ගයට ගිය. එතකොට ධනවතා නීල රක්ත වර්ණයෙන් සැරසසිට දනවතා අපාගත වුණ. මේ ජේසු උපමාවෙන් මේ ගැන කියනවා. ප්‍රමෝන්ත පුතේ ප්‍රේමුවන්ත දුවේ ඒකේ තේරුම තමයි. එක අම්තිම හර්ය තමයි නිරේ කියල එකක් තියෙනවා සුහර්ග කියල එකක් තියෙනවා මේ ලෝකෙ ජීවත්වෙන විදිහනුව පලවිපාක හම්බවෙනවා. එහෙම නම් හොඳ කරන්න සැබෑ හොඳ විපාකයේ ලබාගන්න නම් දේව වචනයට අනුකූලව ජීවත් වෙන්න. මැරෙන බව සිහිපත් කරන්න. ජේසු වදනට ඇහුම් කම් දෙන්න. ඒ අනුව ජීවත්වන්න. මා සමිධානන් වහන්සේ ඔබට, ස්වර්ගයක් නිරයත් පිළිබඳව මතක්කිරීම මතක් කරන්නේ අන්තිම දවස අදවෙන්න බැරි නෑ. කෞත දන්නේ. අපේ ජීවිතයේ අන්තිම පැයවිනාඩිය තප්පරය අදදහෙටද කවදාද කියා. එබැවින් නිරන්තර සුදානමකට ඇතුළුුවන්නම්. අන්තිමකොට ආරාධනා කරනවා. නිරන්තර පසුතැවීමෙන් ජීවත්වන්න. හැමවෙලේම ඔබේ පාපේට කනගාටුුවන්න. ස්වාමිනේ මා පෞකාරයි මගේ දුබලකමට සමාව දෙන්න ඉල්ලන්න වැටි වැටි නැගිටන්න සමිධානන් වහන්සේ එසේ ඔබට බලය දෙන සේක වැටුණු ඔබ නැගිතින්න. දෙවාදරයෙන් පිරී පැමිණෙන රාජ්‍යයට සූදානම් වන්න. ඔබට ජේසුපේටයි.